ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විද්‍යා දදාති විනයන් කියලා. ඒ කියන්නේ විනයෙන් තොර විද්‍යාවෙන් පළක් නැති බව. වසර ගණනාවකට එහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ අසිරිමත් බුදු වදන කොයිතරම් දුරට අදට ගැලපෙනවද කියන කාරණාව දැන් මේ මෑත කාලීනව අපේ සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක ඔබට මනාව පැහැදිලි ඇත. පුරවැසියෙකුගේ වගකීමක් තමයි රටේ නීතියට අනුකූලව විනය ගරුකව ජීවත් වීම. හැබැයි මුළු ලෝකෙම එකලෙස වසංගතයක් නිසා පීඩා වින දින අවස්ථාවක පුරවැසියන් විදිහට අපි විනය ගරුකව හැසිරුණාද කියන ප්‍රශ්නය පුද්ගලිකව අපි අපෙන් අහගන්න වෙන ප්‍රශ්නයක්. හේතුව ප්‍රසිද්ධියේ කවුරු හරි මේ ප්‍රශ්නය ඇහුවොත් අපිට පැහැදිලි උත්තරයක් දෙන්න හැකියාවක් නැති වෙනවා. සමහර වෙලාවට අපි හැමෝටම පුද්ගලිකව ලැජ්ජ වෙන්න වෙයි එවැනි ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත්. විනය ගරුක පුද්ගලයින් හැම වෙලාවෙම රටේ සංවර්ධන ඉලක්ක සමුද්ධිමත් භාවය මේ හැම දෙයකටම ඍජු දායකත්වයක් ලබා ගන්න. දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි අද මේ තරම් විනය ගැන කතා කරන්නේ? පුද්ගලයෙකුගේ විනය රටේ සාමය මේ වගේ දේවල් ගැන කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසිය අද උදායිරේ අපිත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා ඉන්නවා. අද උදායිරට පොලිසියෙන් ඇවිල්ලා. කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ දිනවල? හැමෝම බොහොම හොඳින් දන්න ආදරය කරන චරිතයක් අද සහෘදය විශේෂාංගයෙන් එකතු වෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මිය. අධ්‍යක්ෂතුමා සුබ උදෑසනක්. ආයුබෝවන්. සුබ උදෑසනක්. ආයුබෝවන්. අධ්‍යක්ෂතුමා මේ විනය ගැන කතා කරද්දී පුරවැසියන් විදිහට අපේ විනය කඩවෙච්ච අවස්ථා පහුගිය දවස්වල අපිට ඕන තරම් අහන්න දකින්න ලැබුණා. ඒ වගේම මේත් එක්කම කියවන වචනයක් තමයි කොවිඩ් නිරෝධායන නීති රටේ පුරවැසියන් කඩ කරනවා කියලා. අපි රටේ නීති ගැන දන්නවා, හැබැයි මේ නිරෝධායන නීති ගැන දන්නේ නැහැ. මොනවද මේ නිරෝධායන නීති? අත්‍යවශ්‍යම දලස මේ නිරෝධායන නීති කියන්නේ මේක ඉතාම පැරණි නීතියක්. පැරණි නීතියක් කියන්නේ මේක 1897 වගේ මුලින්ම ආරම්භ වෙන්නේ. ආරම්භ වෙලා මේක දැනට වසර ගණනාවක් තිස්සේ බොහෝ සංශෝධනයට ලක් වෙමින් ගැසට් පත්‍ර මගින් අලුත් දේවල් එකතු කරමින් එන නීතියක්. දැන් අපිට මේකෙන් හොඳටම තේරෙන කාරණේ තමයි මේ වගේ වෛරස් රෝග වසංගත ලෝක ඉතිහාසෙ පුරාම තිබිලා තියෙන කාරණා. තිබිලා තිබෙනවා. ඒ නිසා තමයි මේ මෙච්චර පැරණි නීතියක අපිට අද දවසේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ නීතියේ දැන් මේ COVID-19 වසංගතය මේ වගේ වෛරස් රෝගයක් ලංකාවට ආවට පස්සේ මේ ලෝකෙ පුරාම පැතිරෙන්න ගත්තට පස්සේ අපි භාවිතයට ගත්තෙත් මේ පැරණි නීතියමයි. හැබැයි අපි වරින් වර ඒවා මේ ගැසට් පත්‍ර මගින් ඒ නීතියේ අමාත්‍යවරයාට පැවරිලා තියෙන බලතල අනුව අපි සංශෝධනයට ලක් කළා. වර්තමානයේ මේ රෝගයට ගැලපෙන ආකාරයට අපි මේක පවත්වාගෙන යනවා. ඉතින් ඇත්තටම මේකෙදි විශේෂයෙන්ම විශේෂ බාර අමාත්‍යවරයාට මේ පනත යටතේ බලතල ලැබෙනවා. ඒ අවස්ථාව අනුව කාලානුකූපීව වෛරස්සේ හෝ එහෙම නැත්නම් ඒ රෝගයේ වෙනත් මේ වගේ වසංගත රෝගයක වෙනස් වීම අනුව අවශ්‍ය කරන වෙනස් වීම කරගෙන යන්න. ඒතර ඒකට නිසි බලධරයන් පත් කරන්න පුළුවන්. ඒතර ඒ නිසි බලධරයන්ට පුළුවන් ඊට ගැලපෙන උපමා එහෙම නිර්ණායක ඒවා සමාජයට ඒ කියන්නේ කටුට නිකුත් කරා. ඒතර ඒ අනුව කටුත් කරන්න අවශ්‍යයි රටේ මහජනතාව ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමට බලය පැවරන ආයතන. මේකේදී ශ්‍රී ලංකා පොලිසිය විදිහට ගත්තාම නිරෝධායන නීතිය යටතේ ඇත්තටම පරීක්ෂකවරුන් කියන කොටසට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ලැබෙනවා. ඒතර මේකේදී විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඊළඟට ශ්‍රී ලංකා පොලිසියටත් මේ පනත යටතේ බලතල ලැබිලා තියෙනවා කටයුතු කරන්න. ඒතර අපි ශ්‍රී ලංකා පොලිසියත් මේ නිරෝධායන නීතිය යටතේ කටයුතු කරනවා. දැන් මේ රෝගය පමණක් නෙමෙයි මෙඩ කලින් අපි උදාහරණයකට ගත්තොත් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් වුණත් අපිට මේ වගේ නීති තියෙනවා කටයුතු කරන්න. එතකොට විශේෂයෙන්ම දැන් දණ්ඩ නීති සංග්‍රහය ගත්තොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 14 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පරිච්ඡේදයේ තියෙනවා 200 අපි විශේෂයෙන්ම පාවිච්චි කරනවා 262 63 64 කියන වගන්ති. උදාහරණයකට 262 වෙනි වගන්තිය ගත්තොත් එම 262 වෙනි වගන්තිය කියන්නේ මේ වගේ බෝවන රෝගයක් නොසලකිලිමත් පතුරවන්න කටයුතු කරන පුද්ගලයෙකුට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය තියෙනවා. ඒ වගේම තමයි 263 වෙනි වගන්තිය ගත්තොත් එවැනි බෝවන රෝගයක්
देश सहगत पत्री मठ काट करना पुज्गल कुट विरुद्ध क्रियाक्री में नैतिक बल इवागे तमें देशीय हेट हतर अगंती अर्थापी क्रियात्मक श्रीलंका पोलिस मेके तम निरोधाय नीति कड़क संबंधी मूलिकोम क्रियात्मक नीति निरोधाय वरिंग वर पेनम नीति कड़क पुज्गल विरुद्ध अभी मे नीति अटते कट करना अतर मेके अलते अति तत्व पेरणी नीति विनाशीम कर दड मुदल विनाशर अदाल अधिक सिद्ध करना महिता पवर अनुपूल इवागे मत माई मेक वारे पुग्गलपूल इवन कारण मे नीति तुलती है पोलिस विशिंग क्रियात्मक मे अतर नीम सिद्धुकारी महेत्र अदिकवरा मेती मेन मे पोलिस बैठला नीति मे पाथुले बल पड़ी माध्याध्यक्ष मे दें निरंतर संचरण सीमा इंद्र नीति पालन वास्ता अभी हन दिन लेना मुखद मे मे संचरण सीमा इंद्र नीति आई हेम इंद्र नीति पानवा मे संचरण सीमा पनवा हेतु मे मे अभी मूनदीलतीन रोगे बोवेन रोगे तट बोवेन रोगे अभी धनट दरमी मेक पुग्गल पुग्गल पेतरलैन सामजे पुग्गल घटने घटे पेतरी वेड़वे तट मे एसा ये घटी पुग्गल संबंधता नम तालने संचरण सीमा पनवा मेक अन्यता में मेक मारांतिक रोग अभी तो मेके संभावित आवे अतना पुग्गले हेदनाट पास मेक मे आम संभावित इतकोट सामजे बोहोय मेक वेलनीला सूपर उनाट हुद उनाट नम तवकोट सक मेयन तर एक मेके अभी जनसमाजे रखगण वच जनसमाज रखगणीम सन्दा तमाय अत्र मे संचरण सीमा दुदेक्म महाजनतावगे यहा तमाय मे संचरण सीमा पनवा विटिंग विट विटिंग विट पनवा मुखदे एक तीरने वेनवा सामजे तुला रोगे प्रतिरया मे स्वभाव यानी खाली कालट रोगे वेडिवेनवा समहलाट अडवेन पुलवा इलाट समहार प्रदेश वाले प्रतिरिय वेडिवेन उदाहरण लंका बसनाहिर पलाते विशाल जनगाने की समय रोगे प्रतिरिय वेडिव अतः ये प्रदेश एन शातम अभी संचरण सीमा पन वाल वेडिपुर मेक मे पालने उत्साह मन मिनसु अतर तीन अत मे मिनसु अतर तीन मे हम मुनगसी पालने मेक अद संचरण सीमा पनवन कल गमन बीमान पुलवन को अदास्क पेहदलीकर संचरण सीमा की अने के तेरण संचरण तहना की संचरणय सीमा की एक हेतु तमाय मे रोगे अभी मुलिम हदुरगत्ला लोके सरेट मेके लोके खाटवा मुखद संबंध थरी अवबोध अक्तिबुण इतकोट इनसा एक इसला मेकिन स्वयागा विद्यात्मक पर्वेश सरेट बगे रटवा बोहविलावट बोहो रटवा तद संचरण सीमा पेन नम पशुकालीन तेरुंगिया मेक मे मे वसंगत रोगी लोके अंबिस्काल्या दीर्घ काल्या रटक संपूर्ण बहलती अंड बे तर मिनसुंगे दिन दटवे मे रटे प्रगमनीय सदाह आवश्यक रटे अवमशयती मूलिक अवश्यता सदाह कटिवत पावती ये निशातमाय मूलिक संचरण सीमा वल की टाइल इतनी अवसर देनावा ये रटे मूलिक आवश्यकता सपूर्ण कोटाश शेष उदाहरण मीन सुन मूलिक आवश्यकता जले आवश्यक जले सपूम तीन विधुलिया तीय आहार तीयुट मे काल सीमा अभी दंड दे मे कें पनीविडया अभी महाजनता दिंडोना एक मध्यार महाजनता या मध्यार कटू के इलाट दुड़को निवेशल पिरीसोलट दी पावित कर डेटा दत् मेहर अभी मे सन्नीवेदन आयतन दुराकतन मे देवा पावित मेव मे आयतन नगेमत मई समहार विलावट दें आहार निष्पादने आहार निष्पादने तो दवा समहट वार्षिक भोगती
සමහර වෙලාවට තියෙනවා ඒ දැන් උදාහරණයකට දැන් මේන මේ වැසිත් එක්ක වගා කරන්න ඕන භෝග වර්ග තියෙනවා. ඒත් ඒව ඒ කාල සීමාවේ වගා කරන්න අවශ්‍යයි. නැත්නම් ඊළඟට අපි මේ වෙලාවේ වගා කරන්න ඕන භෝග අපි වගා කරේ නැත්නම් තව මාස ගානක් අපිට ආහාර අහිමියක්. ඒ ආහාරේ හිඟ වෙනවා. ඒ නිසා අපි කෘෂිකාර්මික භෝග වගා කරන්න ඕන. ඒ වගේම තමයි සමහරවිට අපිට විදේශීය බෙහෙත් වර්ග නොයෙක් දේවල් අපිට ගෙන්නන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව ගෙන්නන්න අපිට අවශ්‍යයි මුදල්. එතකොට එහෙමනම් රටක් විදිහට අපිට මේ මුදල් උපයන්න යම් යම් දේවල් අපිට සිද්ධ වෙනවා අපනයනය කරන්න. ඉතින් අපනයනය කරන්න සිද්ධ වෙන භෝග වර්ග වේවා වෙන නිෂ්පාදන වේවා තමයි ඇඟලුම් කල් වෙන ඇඟලුම් කර්මාන්ත වෙන්න පුළුවන්. නැත්නම් ඒකට අපි අපනයනය කරන ලබන අදාළ කර්මාන්ත නිෂ්පාදන අපි නිෂ්පාදනය කරා. සාන්නේ මූලික දේවල් වලට අවශ්‍ය කටයුතු සඳහා අපි අවසර දීලා තියෙනවා. එතකොට නම් විශේෂයෙන් ඊළඟ සෞඛ්‍ය සේවය. සෞඛ්‍ය සේවය මේකේ මූලිකම කාර්යභාරය කරන්නේ සෞඛ්‍ය සේවය. එතකොට ඒ අයගේ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ඒ අයට අපිට සීමා ඒ අයගේ සීමාවකින් තොරව අපි ඒ අයට මේ සංචරණයන් අතරේ අපි සංචරණය කරන අවස්ථාව දීලා තියෙනවා. එතකොට නමුත් මේකේ තව කොටසක් ඉන්නවා. සමහර ලාට අපිට දැන් උදාහරණයක් විදිහට විනෝද වීම වගේ දේවල් සමහර ලාට දැන් අපි කියන අය පබ් වගේ දේවල් අපි වසත බලනවා. සමහරට ඇඳුම් මිලදී ගැනීම වෙන්න පුළුවන්. ඇඳුම් මිලදී ගැනීමේ ඒ වෙලන්සල් වෙන්න පුළුවන්. විකිනී වෙන්න. අන්න ඒ වගේ සමහර අත්‍යවශ්‍ය නොවන කාරණා සම්බන්ධයෙන් අපි සීමාවල් පනවනවා. ඉතින් ඒවා මොකද ඒවා අපිට ඒක අත්‍යවශ්‍යම නැහැ ඒ අවස්ථාවල. ඒ නිසා මේවට අපි සීමාවල් පනවල් තියෙනවා. ඒ නිසා ඒක නිසා තමයි මේ සංචරණ සීමා කියලා කියන්නේ. කොටසකට යන්න අපි අවස්ථාව දීලා තියෙනවා. නමුත් කොටසකට දීලා නැහැ. ඒ දීලා නැති කොටස ඇවිල්ලා අපි අනවශ්‍යයි කියලා රජය විසින් තීරණය කරන ලබන කොටස තමයි ඒ කොටස. හොඳයි. දැන් ඔය කියන සංචරණ සීමා කෙනෙක් අතික්‍රමණය කරොත් එහෙමත් නැත්නම් මේ කාලේ ක්‍රියාත්මක වෙන මේ නිරෝධායන නීති රීතිවලට විරුද්ධව කටයුතු කරොත් මොනවද කරන්නේ? මොනවද පනවන දඬුවම්? නෑ, ඇත්තටම අපි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ විශාල වසංගත රෝගයෙන් මේ රටේ ජනතාව පීඩා විඳින්න අවස්ථාවක් නෙමෙයි. එතකොට අපිට ඒ ජනතාව නැවත මොනවා හරි නීති විරෝධී දෙයක් කරා කියලා තවදුරටත් ඒ ජනතාව පීඩාවට පත් කිරීමේ අවශ්‍යතාවයක් නීති ක්‍රියාත්මක කරන ආයතන විදිහට ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපිට අවශ්‍ය නැහැ. එතකොට මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ නමුත් මේක පාලනය කරන්න අවශ්‍යයි. එතකොට අපි උත්සාහ කරනවා පුළුවන් තරම් මේක කරුණු කාරණා පැහැදිලි කරලා දීලා මේ වගේ මාධ්‍ය මගින් දැනුවත් කළා මහ ජනතාව පුළුවන් තරම් පාලනයකට හසු කරගන්න. පාලනයකට කියන්නේ ඔවුන් නිවෙස් තුල ඉන්න. නිවෙස් තුල රඳවා තැබීම තමයි අපේ අරමුණ. ඒ කියන්නේ රජයේ විසින් පනවනු ලබන මේ නීති උපදේශ මේවා විහිළුවට අරගෙන ඒක හිතාමතාම කඩ කරනවා. කඩ කරන සමාහයට කටයුතු සංවිධානය කරනවා. සමාහයට කඩ කරනවා. අපි එවැනි පුද්ගලයන්ත් අත්අඩංගුවට අරගෙන අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. එතකොට අපි ඒ වගේම මේවා පාලනය කරන්න අපි විවිධ ඒ කියන්නේ මාර්ග බාධක යොදලා අපි මේ ගමන් කරන ඒවා පරීක්ෂා කිරීම කරනවා. ඊට අමතරව අපි පොලිසි නිලධාරීන් සංචාරය දෝල ප්‍රදේශවල අපි මේ මිනිස්සු අනවශ්‍ය විදිහට ප්‍රදේශවල ගැවසෙනවද කියලා පරීක්ෂා කරනවා. ඊළඟට තවත් අපි පොලිසි නිලධාරීන් සිවිල් රාජකාරිය දෝල අපි බලනවා ඒ ප්‍රදේශවල මේ නිරෝධායන නීති කඩ කරමින් මිනිස්සු ගැවසෙනවා. ඊළඟට තව කොටසක් ඉන්නවා බුද්ධි නිලධාරී. මේ බුද්ධි නිලධාරීන් යොදවලා අපි පරීක්ෂා කරලා බලනවා මේ අය නීති කවුද කොයි ප්‍රදේශවලද වැඩිපුර මේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අය කොහෙද? ඊළඟට අපි බලනවා අපි පාවිච්චි කරන ඩ්‍රෝන කැමරා. ඩ්‍රෝන කැමරා හරහා අපි උඩින් ගිහිලා නිරීක්ෂණය කරනවා යම් යම් ප්‍රදේශවල විශේෂයෙන්ම දැන් ඔය අධික ජනගහන තදබදයක් තිබිලා තියෙන ජනාවාස තියෙන ප්‍රදේශවල සමහරට අවුඩ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් සමහරට නීතිය එච්චර ගණන් ගන්න නැති නිසා වෙන්නත් පුළුවන්. අපි එවැනි ප්‍රදේශවල උඩින් ගිහිලා අපි නිරීක්ෂණය කරලා බලලා එවැනි ප්‍රදේශවල මේ නිරෝධායන නීති උල්ලංඝනය කරන අය ඉන්නවනම් අපි ඔවුන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ අපි අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ අධිකරණය තමයි ඊට අදාළ ලඩ ගැසීම හෝ ඊට අදාළ දඬුවම් ලබා දීම ගරු අධිකරණය විසින් සිදු කරනවා. මාධ්‍ය අධ්‍යක්ෂතුමා, මේ කාලවකවානුවේ අපි ප්‍රවෘත්ති ප්‍රකාශයකට සවන් දුන්නොත් අපිට නිරන්තරයෙන් නැහෙන වචන කීපයක් තියෙනවා. එක වචනයක් තමයි පොලිස් ඇඳිරි නීතිය පනවනවා. තවත් වචනයක් තමයි හුදකලා කරනවා.
මේ දෙකේ වෙනස මොකද්ද නැත්නම් මේ එකම කාරණයක් හඳුන්වන නම් දෙකක්ද නැත්නම් එකම දෙයක් ගැනද මේ කියන්නේ නෑ ඇත්තටම මෙතෙන්දී අපි පොලිස් ඇඳ නීතිය පැනවීමක් කරන්නේ මේ හුදෙක්ම ක්‍රියාත්මක වෙන නිරෝධායන නීතිය ඒ නිරෝධායන නීතිය අර්ථය මම අර කලින් සඳහන් කර ඒ සාමාන්‍ය නීති පනත යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බලතල තියෙනවා එවැනි ප්‍රදේශ නම් කරන්න. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කවුරුත් දන්න භාෂාවෙන් ලොක්ඩවුන් කියලා කියනවා. ඒතර මේ ප්‍රදේශ හඳුනාගෙන ප්‍රදේශ නම් කිරීමේ බලය තියෙන උට මොකද නිසි බලධරයා විදිහට අමාත්‍යවරයා විසින් මේ වෙනකොටත් පත් කළා තියෙනවා. ਉਹ තමයි නිසි බලධරයා වශයෙන් කටයුතු කරන්නේ. ඒතර එවැනි ප්‍රදේශ අපි හිතමු නම් කිසි ප්‍රදේශයක ඉතා ශීඝ්‍රයෙන් මේක පැතිර යනවා. ඒතර වැඩිපුර මිනිස්සු ප්‍රමාණයක් රෝගීන් ප්‍රමාණයක් මේ ප්‍රදේශ වලින් හමු වෙනවා මේ කොවිඩ් 19 රෝගී. तर यह प्रदेश හඳුරගත්තට පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධ්‍යක්ෂීම සහ විශේෂයෙන්ම රජය විසින් මේක තීරණය කරන ලබනවා මෙන්න මේ ප්‍රදේශයේ ලොක්ඩවුන් කරනවා කියන. එතකොට ඒ ප්‍රදේශය ඊට පස්සේ අපි ලොක්ඩවුන් කිරීමක් ඒ කියන්නේ වසාත බැන ප්‍රදේශයක් බවට පත් කරනවා. එතෙන්දී අපි කරන්නේ එතෙන්දී පොලිසිය තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රදේශ අඳුරගෙන පොලිසිය සහ ආරක්ෂක අංශ ආරක්ෂක හමුදාව मार्ग बाधक विशाल मार्ग बाधक प्रदेश वसत अरे उनाट पदेश प्रदेश रोग प्रदेश निरोधन नीति अटते वसात प्रदेश एक संपूर्ण निरोधायन नीति उल्लंघन करें मक एक बरपतल उल्लंघन करें प्रदेश एलिए मतलब एलिए इनके अब मे प्रदेश इलांट दैनिक दीर्घकाल किसी काल सीमा मे प्रदेश वसात बन को प्रदेश जीवत्न जनता मूलिक वशता मत एवट अवश्यकरणाकार कटुतकर्णवा ये अदाल प्रदेश प्रादेश लेखा ඔහුට ඒ බලය දීලා තිනවා ඒ මිනිසුන්ගේ මහජනතාවගේ නැත්නම් ඒ ප්‍රදේශයේ පරිච්ඡේද මහජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සම්බන්ධව සාබල්ල කටයුතු කරන්න ග්‍රාම සේවක මහත්තුන්ව මාතෘන්ව ඒ අයත් ඒකට මැදිහත් වෙලා ඒ අවශ්‍යතාවයන් සඳහා කටයුතු කරනවා නමුත් මොන මේ සියල්ල කරන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න ඒ පළාතේ ඉන්න සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කියන කාරණේ කියන්නේ අපි දකිනවා මාධ්‍ය අධ්‍යක්ෂතුමා මේ නිරන්තරයෙන් සමාජාලා වෙබ් අඩවි වල රජයේ තීන්දුව తీරන ඇතම් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් අපහාසයට උපහාසයට ලක්වන අවස්ථා. මුලදී අපි දැක්කේ සමාජාලා වෙබ් අඩවි වල විතරයි. හැබැයි දැන් සමහර අවස්ථාවල ප්‍රසිද්ධියේ එසේ කරන්නත් සමහර පුද්ගලයන් පෙළඹිලා තිනවා. මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද දඬුවම් පනවනවද මොකද වෙන්නේ? ඔය ඇත්තටම අපි මේ සම්බන්ධව කටයුතු කරනවා. කටයුතු කරනවා කියන්නේ මේක රජයේ විසින් පනවනු ලබන නීතියක් එහෙම ඒ නීතිය සම්බන්ධව සමච්චලයට ලක් කරන්න බෑ උද්දලේකට. අනිත් එක තමයි අපි තීරණ ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ නීති පනවන්නේ මේ මගේ උමනාවටවත් එම්ත රජයේ මේ ඉන්න ඒ නිලධාරීන්ගේ උමනාවටවත් වෙනත් කාගේ හෝ මේ උමනාවකට නෙවෙයි. එහෙම නැත්නම් මාර්ගයේ ඉන්න පොලිස් නිලධාරීන් වෙන්න පුළුවන් නැත්නම් ආරක්ෂක අංශ නිලධාරියෙක් වෙන්න පුළුවන් නැත්නම් සෞඛ්‍ය බලධාරීන් වෙන්න පුළුවන් ඒ අයගේ පුද්ගලික අවශ්‍යතාවයකට පනවන නීතියක් නෙවෙයි අතට. නිරෝධාය නීතිය කියන්නේ හුදෙක් මහජනතාවගේ සුපසාධනය සඳහාම මහජනතාවගේ ආරක්ෂාව සඳහාම මහජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහාම පනවන ලබන නීතියක්. ඉතින් මේක මේ උල්ලංඝනය කිරීමේ අවාසිය තියෙන්නේ මහජනතාවට. ඉතින් එහෙම නීතියක් පැනවුවට පස්සේ ඒක මහජනතාවගේ යම් කිසි කොටසක් විසින් ඒක සමාජයට ලක් කරනවා නම් ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් නමුත් මම හිතන්නේ ඒක බහුතරයක් නීතිගරුක මිනිස්සු කරන දෙයක් නෙවෙයි ඒක. තාම සුළු කොටසක් කරන දෙයක්. ඔය පෞගේ දාසුල මචන් බ්ලෂ් දකින්න ඇති. ඔය මේ වාහන ඕනි යන්න එපා කියපු කාර්යයේ. ඊට ගෑස් සිලින්ඩරයක් කොහමද අපි මේක ගේන්නේ මේ खरी त्यागनेंदेक समाज मध्यालय गिया नम तपिट इतना अपिट अणिपत्ते प्रश्न तमाय दें लंका दें हेमोटम वाहन तीन तट वाहन नती आई को मे कटुत कर वाहन अवसर इलो नम तपिचे वाहन नति के ना कहमदे कार्य कर गैस इलिए वाहन नाम तो सकने लंका गैस सिलिंडर पावच करना हेमोटो वाहन आगती
එහෙමනම් ගෑස් සිලින්ඩරේ එතකොට වාහන නැති අය මේ ගෑස් සිලින්ඩරේ මෙතෙක් කොහොමද පාවිච්චි කරේ? ඒත් ඒගොල්ලෝ මේ දැන පාවිච්චි කරන්නේ කොහොමද? එනිසා ගෑස් සිලින්ඩරයක් ගේන්න යාම හෝ ආහාර ගේන්න යාමට වාහනයක් අවශ්‍යයි කියන එක ඒක විශේෂ කාරණයක්. ඒක හොඳම දේ තමයි වාහනයක් නැති කෙනෙක් මේ කටයුත්ත කරන්න කොහොමද කියන එක අවබෝධ කර ගැනීම. එච්චරයි තියෙන්නේ. මේක අපි අවබෝධයෙන් තමයි අපි පොලිසි නිලධාරීන්ට කරන්න උපදෙස් දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් ඒකෙදි දැන් අපි දැන් උදාහරණයකට සමහර වෙලාවට සමහර පුද්ගලයන්ට මේ ප්‍රදේශය අනුව අවස්ථාව අනුව වාහනයක් පාවිච්චි කිරීම අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඒක මේ ප්‍රදේශයේ ඉන්න රාජකාරී කරන පොලිස් නිලධාරීන් සහ මේක යෙදිලා ඉන්න නිලධාරීන් දන්නවා මේක මෙහෙම තමයි කියලා. ඉතින් එතෙන්දී අත්‍යවශ්‍ය කාරණයක්. ගෙදර රෝගියෙක් ඉන්නව රැගෙන යන්න ඕන. ඒවනි දෙයක. සාමාන්‍යයෙන් අවසර දෙනවා. නමුත් දැන් මේ තියෙන තත්ත්වයේ හැටියට වාහන වලින් අපි යන්න එපා කියන කාරණේම තමයි අපි හැමතිස්සෙම ප්‍රදේශ දෙන්නේ. මාධ්‍ය අධ්‍යක්ෂතුමා කොහොමද මේ මේවර කොවිඩ් රැල්ල පාලනය කරන්න අපේක්ෂිත සහාය ලැබෙනවද මහජනතාවගෙන්? ඇත්තටම මේ අපි එකක් කියන්න ඕනේ මේ සමාජයේ ඉන්නවා හොඳ නීතිගරුක පිරිසක්. අපි ඒගොල්ලන්ට හැමදාම ගරු කරනවා. ඒ පිරිස සමාජය තුළ හැමදාම මොන නීතියටත් ගරු කරනවා. ඒ බහුතර පිරිසක් එහෙම ඉන්නවා. ඒ අය පොලිසියට හැමදාම සහාය දෙනවා. ඒ වගේම තමයි නීතිය ක්‍රියාත්මක කරන අනිත් ආයතන වලට සහාය දෙනවා. ඒ වගේම නීතිර ගරු කරනවා. නමුත් තව කොටසක් ඉන්නවා මේ නීතියට හුඟක් දෙන්නේ නැතුව කටයුතු කරන පිරිසක්. නමුත් අපිට අපි පහුගිය දවස්වල දැන් ඔය සමාජ මාධ්‍යවල හිම දකින්න ඇසි ඔයගොල්ලෝ සමාජ මාධ්‍ය ඒ වගේ වෙනත් අපි ජන මාධ්‍යලත් යනවා මේකේ අර මේ නීතිය කඩ කිරීම සමහරලාට ඔහුගේ මේ අමුතු කියන්නේ සමහරට සන්තෝෂයක් ගන්නවා මේක හරහා සමහරලාට ඒක ලොකු අභිමානයක් කියලා හිතන. මෙහෙම පිරිසකුත් ඉන්නවා. නමුත් මම ඒ මට මාජනතාවට කියන්න ඕමනයි මේක එහෙම සෙල්ලම් කරන එකක් නෙමෙයි. මේක ඊටාම භයානක රෝගයක්. ඊටාම වේගෙන් පැතිරෙනවා. අපිට අසල්ලාස ඉන්දියාව හොඳටම උදාහරණ වලට ඇති. මේ නිසා මේකෙන් ප්‍රවේශම් වීම තමයි ඊටාම වැදගත්. ඉතින් ඒ නිසා ඒ ගැන බය තියෙන පිරිස ඇත්තටම මේකට හොඟක් ගරු කරනවා. නමුත් මහජනතාවගෙන් දැක්වෙන සහයෝගය මට හිතනවා අපිට තව දුරටත් අපිට අවශ්‍යයි කියන්නේ. ඉතින්දී අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඒ අය තේරුම් ගන්න ඕන පොලිස් නිලධාරියෙක් හෝ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් හෝ නැත්නම් ආරක්ෂක අංශ නිලධාරියෙක් හෝ යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ යහපත පිණිස. මහජනතාවගේ යහපත පිණිස. ඒ නිසා අපිට සහය දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. සමායට මාර්ගබාධකයක අපි ගමන් කරන පිරිස නැවැත්තුවහම යම් කිසි ප්‍රමාදයක් වෙන්න පුළුවන්. යම් ඒ කියන්නේ පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. යම් කිසි කාලයක් එකට යනවා. එතකොට යම් කිසි ප්‍රමාදයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. අනිත් එක ඔහුගෙන් ගිහිල්ලා ඔහු කවුද? මොකටද යන්නේ? ඔහුගේ හැඳුනුම්පත තියෙනවද? ඒවා විමසලා අපි පරීක්ෂා කරන්න අවශ්‍යයි. මොකද දැන් පහුගිය දිනවල අපි කරපු සමීක්ෂණවලදීත් අපිට නිරීක්ෂණය වුණා ගමන් කරන වාහන වලින් 100ට 100ක් ගමන් කරොත් වාහන 11ක් විතර යන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ අනවශ්‍ය විදියට යන්නේ අනවශ්‍ය ගමන. ඒකෝ Tamante තියෙන හැඳුනුම්පත වැරදි විදියට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි බොරු හේතුවක් හදාගෙන යනවා. ඉතුරු 189 තමයි නිවැරදිව අවශ්‍ය ඒ කියන්නේ මූලික අවශ්‍යතාවයන් සඳහා සපයන්න සඳහා රජයේ ආයතන වලින් නිලධාරීන් ගමන් කිරීම. එමතන පෞද්ගලික අංශයේ ඒ අනුමැතිය ලැබිලා තියෙන ආයතනවල පිරිස ගමන් කිරීම අපිට නිදේශණය වුණේ. අර වගේ වැරදි කරන කොටසක් ඉන්නවා. මම මේගොල්ලෝගෙනත් ඉල්ලන්නේ කරුණාකරලා මේ කාර්යයට සහය දෙන්න. මොකද රජයේ අපේක්ෂාව රජයේ මේ නිරෝධායන නීතියක් පනවන්නේ මහජනතාවගේ සුභසිද්ධිය සඳහා කියන එක තේරුම් අරගෙන අපිට මේ රජයටත් ළඟට මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටත් මේකට වගකීම් අනිත් අංශ වලට සහය දෙන්න කියන එක තමයි අපිට කියන්න අවශ්‍යයි. අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ මේ යුක්තිය පසඳලීම වෙනුවෙන් මේ වගේම මේ කොවිඩ් තුරන් කිරීම වෙනුවෙන් නැප කැපවීම නිසා පොලිස් නිලධාරී මහත්මීන්ටත් නිරෝධායනයට ලක් වෙනුණා. සමහරු මේ රෝගයට ගොදුරු වුණා. ඒත් එක්කම අපි දකිනා නිරන්තරයෙන් අපි මෙහෙම කතා කරද්දී මහා වැස්සෙත් ඔවුන් සේවයේ නියුක්ත වෙලා ඉන්නවා. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මොනවද ක්‍රියාත්මක කරවෙන්නේ මේ අවස්ථාවේදී? අසමදලාශය මේ පොලිස් දැන් උදාහරණයක් විදිහට දැන් පොලිස්පත්තුමා මේ කොවිඩ් 19 කියන මේ වසංගත රෝගය ලෝකයේ අනිත් රටවල්වල පැතිරීමට ආරම්භ කරන කාල සීමාවල්වලම මට මතකයි එතුමා පොලිස් මුලස්ථානයේදී සාකච්ඡාවලදී ඒ සම්බන්ධව සාකච්ඡා කරා. බුද්ධ්‍යංශවලදී සාකච්ඡා කරා.
කරලා මේක හදිස්සියේරි ලංකාව වගේට ඇතුළු වුණොත් අපි පොලිස් නිලධාරීන් කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව දල මූලිකව දල අදහසක් කතා කරා. ඒ අවස්ථාවේ ඉඳලා පොලිසියත් තමගේ අවධානය යොමු වෙලා තිබුණා මේ කාරණේදී යම්කිසි විදියකින් මෙවැනි රෝගයක් පොලිස් නිලධාරීන් අතරට ගියොත් මොකද කරන්නේ? අද පොලිස් නිලධාරීන් අපිට එක සැරේට ගන්න බෑ. නිලධාරීන්ගෙන් තමයි යොදවලා රාජකාරි ගන්න ඕනේ. ඒතර පොලිසියට විශේෂ කාර්යයක් බැරෙනවා. මොකද ඒකට හේතුව පොලිස් නිලධාරියාට යන්න වෙන්නේ නොදන්නා සමාජයකට. අපි ක්‍රියාත්මක වෙන්නේ හඳුනා නොගත් රෝගින් එක්ක. රෝගී අපි සමාජයට යනවා අපේ අලිත් අපි දෛනික රාජකාරි නවත්තන්නත් බෑ. රටවාහන් පාලනය කරන්න ඕන, අපරාධ පාලනය රාජකාරි කරන්න ඕන. සමහර විට වෙන විවිධ පැමිණිලි විභාග කිරීම වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රභු ආරක්ෂක රාජකාරි වෙන්න පුළුවන්. ඊළඟට වෙනත් නොයෙකුත් පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා, අධිකරණ කටයුතු කරන්න ඕන. මේ සියල්ල අපි යෙදෙන්න ඕන. मिनसुंगे दैनिक कट्यूत आवाहम इट अमतर अमतर लभन मे संगत रोग संबंध कट्युत मेतंदी रोगे बो नोवि अभी कोमद कट्युत बो नो अट संपूर्ण मे क्रम औो नीति क्रियात्मक एनिसा पेहदलियम पुलिस सकस्कर कोमद मेन मे तत्वांगल कट्युत कल ये आवश्यक लिखित नियोग लिखित उपदेश वरिंग वर वरिंग वर वरिंग वर पोलिस स्थानीय निकुत्त एम निकुत कि प्रतिपल एवगीतर मे रोगे आरक्षा आवश्यकरण अंदुम पेलुन पुलवांग समाइट मुआवरण वेन्न पुलवांग इलांगट सैनिटाइज वगे देवल वेन्न पुलवांग इलांगट विज विषबीजाणुकरण अवश्य उपकरण वेन्न पुलवांग इलांट कोहमद तमंगे राजकारीकरण क्रम वेदेन अपराधांश अथवा आनांश कोहमद कट्यूत करो निकट हम वेन्न बे ने विधि हट ये अवश्य उपदेश निरंतर निकुत कर अड़पाड़ो दम नवत उपदेश निकुत कर ये आकार खरला अभी पोलिस आरक्षाकर कट्यूत कर लेना दैनट पोलिस पोलिस अभी विशेष कार्य बलका निलधारी अभी अश्रुतुंद कसुअत्र संख्या दलवशीन अभी इन्नो मेकिंग ඉතාමත් අවම සංඛ්‍යාවකට කියන්නේ පොඩි මේක බෝ වෙන මට්ටමට ඇවිල්ලා තිනවා අපි ඒක පාලනය කරගෙන දෙනවා ඉතාමත් හොඳ මට්ටමකට දැන් මොකද අපිට බෝ වීමට තියෙන සම්භාවිතාවයට සාපේක්ෂව අපි මේක හොඳටම පාලනය කරලා තියෙනවා එහෙම ඒ தත්ත්වයේ අපිට තමයි යන්නේ ඉතාමත් හද නීති රීති මගින් මේක පාලනය කරගෙන තමයි මහජනතාව නිසා මේ मूलिकोम करे कोविड कार्य साधक बलकायक स्थापित की एक कार्य साधक बलकाय हरहा एक प्रधान बाउट पत्तुने तत्र हमदा पत्तु तट मेक आरक्षकांश इलांगट श्रीलंका पोलिस वगे नीति आख्यात्मकरण आयतना संबंधीकरण करला सौख्य शेष्रेट අවශ්‍යකරන සහය දැක්වීම තමයි අපේක්ෂා කරේ. මොකද මේක ඇත්තටම අපි දන්නා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒතර හැමතිස්සෙම මේකෙදි උපදෙස් ගැනීම, කටයුතු කිරීම සිද්ධ වෙන්නේ සෞඛ්‍යංශල උපදෙස් මත. මොකද වෙන කාටවත් මේක ගැන කියන්න බෑ. ඒක ඒක ඒකට අවශ්‍යයි මේ විෂය පිළිබඳ අවබෝධය තියෙන. ඒතර සෞඛ්‍යංශ නිතරම මේකට උපදෙස් දෙනවා. ඒ උපදෙස් වලට ගැළපෙන ආකාරයට ඒ උපදෙස් වලට අවශ්‍යකරන උපදෙස් වලට ගැළපෙන ආකාරයට ආරක්ෂකංශ කටයුතු කරනවා. එතකොට මහජනතාව කොයිලාපත් තේරුම් ගන්න නඩකයි මේක මේ මහජනතාව පීඩණයටපත් කරන දෙයක් කියලා. මොකද අපි දන්නෝ ඕනම දෙයකදී අපි අන්නම් සීමාවල් පනවනකොට අපේ තියෙන දෛනික කටයුතු වලට බාධාවක් ඇති වෙනවා.
ඒ දෛනික කටයුතු පුද්ගලිකව සලකා බැලුවාම සමහර වෙලාවට තමන්ට තමන්ගේ කාරණේ හරිම වැදගත් වෙන්න පුළුවන්. නමුත් ඒක තව පුද්ගලවට වැදගත් වෙන්න පුළුවන් නමුත් තමන්ට වැදගත්. නමුත් අපි මෙතෙන්දී අදහස් කරන්නේ මුළු සමාජයක් ගැන හිතලා තමයි තීරණ ගන්න. ඒතර මුළු සමාජයකම අපේ එදිනදා දෛනික මූලික කටයුතු වල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න ඕන. අපි ඒවට අවශ්‍ය අවස්ථරය සහ ඒ දේවල් දෙන්නේ. ඒ පදනමේ ඉඳගෙන තමයි රජයේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒතකොට ඒ වගේම තමයි අර මිනිස්සුන්ගේ පාලනය වෙන්නත් ඕන. මිනිස්සුන්ගේ අනවශ්‍ය ගමන් බිම සහ බොහෝ දේවල් අපි සීමා කරගන්න ඕන නැත්නම් මේක ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඒතකොට සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා මේක පාලනය කරන්න මේ වගේ කටයුතු කළ යුතුයි කියලා. ඒතකොට ඒවා රජයක් විසියට ඇත්තටම නිතරම අරගෙන ආරක්ෂක අංශ වලට උපදෙස් ලබා දෙනවා මෙයා කරන කටයුතු. එතකොට අපි කරන්නේ අන්නේ කටයුත්ත ඉෂ්ට කරන එක තමයි කරන්නේ. ඒක හුදෙක්ම ඔයගොල්ලෝ දන්නවා බොහෝ වෙලාවට සමාජයේ රටේ ඇති වෙන බොහෝ ආපදාවලදී ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම අනිත් ආරක්ෂක අංශ තමයි මැදිහත් වෙලා කටයුතු කරන්නේ. මේ අවස්ථාවෙත් ඒ වගේ දෙයක්. ඉතින් මට ජනතාවට කියන්න අවශ්‍යයි මේ මේක කොයි වෙලාවක තමන්ට එල්ල වෙන පීඩනයක් කියන කාරණේ තේරුම් ගන්න එපා. තමයි යම්කිසි අවස්ථාවකට පත් වුණත් අනිත් මහ ජනතාව වෙනුවෙන් අනිත් රටේ ජනතාව වෙනුවෙන් තමන් වෙනුවෙන් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් ඉවසලා කටයුතු කරන්න කියන කාරණා. මොකද ඒකට හේතුව මේ ලෙඩය මේ මේ රෝගය තමන්ට වැළඳුනොත් තමන් ඉතාම ඉක්මනින් තමන්ගේ ආදරණීයන්ගෙන් වෙන් කරයි. වෙන් කළා සමහරලාට තමන්ට මූණ දෙන තත්ත්වය ගැන කියන්න බෑ. ඉතින් ඒක මරණය කියන එක කොහොමද දුකක්. නමුත් මේක ඊටත් වඩා දුකයි. මොකද ඒකට හේතුව සමහරලාට පුද්ගලයේ සමංගේ ප්‍රියංගෙන් ඈත් වෙලා තව කාලයකට පස්සේ Tamanට මේ තම දුක්ඛදායක තත්ත්වයක් අත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හරි මේකේ තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕන අපි. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න අවශ්‍යයි. මොකද රජයක් විදියට ඒවා ආරක්ෂක අංශයක් විදියට ඒවා මූලික වගකීම තමයි මහජනතාව ආරක්ෂා කරන්නේ. ඒ සඳහා තීන්දුව తీරන ගන්න වෙනවා. ඒ ගත්තාම යම් යම් අපහසුතාවයන් පත් වෙන්න පුළුවන්. ඉතින් නමුත් මහජනතාව විදියට තේරුම් ගන්න ඕන ඒවා සමච්චරයට ලක් කිරීම නෙවෙයි. ඒවා ඉවසලා යම් යම් ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා නම් ඒවා තමන් ඇතුළේ කළමනාකරණය කරගෙන අවශ්‍ය කටයුතු කිරීම තමයි වැදගත්. එතකොට තමන්ගේ මූලික අවශ්‍යතාවයන් අනිත් එක දැන් මේ කාලය තිස්සේ අපිට ආපු දෙයක් දැන් අපිට මහජනතාවට අත්දැකීම තියෙනවා කොහොමද මේ සම්බන්ධ කටයුතු කළ යුත්තේ කොහොමද කටයුතු කරන්න ඕන කියලා. එතකොට ඒව නිතරම මේ වගේ මාධ්‍ය ආයතන ගැන දිශා අවධානය යොමු කරගෙන ඉඳලා මේක තේරුම් අරගෙන තමන් හැමතිස්සෙම යම්කිසි තමන්ගේ මූලික අවශ්‍යතාවය සඳහා පෙර සූදානමක් ඇති කරගෙන කටයුතු කරනවා නම් ඔය අපහසුතාවයන් වලට පත් වෙන්නේ නැහැ. ඉතින් මම මහජනතාවගෙන් ඉල්ලන්නේ තමන් මේ ගැන අවබෝධ කරගන්න තමන් නොසලකා ක්‍රියාත්මක කිරීමෙන් සමාජයට විශාල අහිතකර දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. සා එහෙම කටයුතු කරන්න එපා. හැමතිස්සෙම පරාර්ථකාමීව හිතන්න. තමන් මේ තත්ත්වයට තව සෑහෙන කාලයක් අපිට මේකත් එක්ක යන්න වෙයි. එහෙමනම් පුද්ගලයේ වශයෙන් සමට පවුලක් විදියට සමාජයට තමන්ගෙන් කරන්න ඕන වගකීම සමාජීය වගකීම ඉෂ්ට කරන්න තමන් සූදානම් වෙන්න කියන ඉල්ලීම තමයි කරන්න පුළුවන්. ඒක රටට සමාජයට තමන්ටත් තමන්ගේ අර මම පෙර සඳහන් කරා වගේ තමන්ගේ ආදරණීයන්ටත් කරන විශාලම සේවය වෙයි අවසාන වශයෙන් කියන එක තමයි මට කියන්නේ. හොඳයි උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් අපි සූදානම් සමුගෙන යන්න.